රටේ පාතාලය මර්ධනය කිරීමේ වගකීම ඔබට පවරනවා. ඇයි ජනාධිපතිතුම ඔබෝම තෝරගන්න නැත්තේ? තුම ජනාධිපති වෙනකොට රටම විශ්වාස කලා පාතාලය මර්ධනය කරාවී කියල. ඇයි එක දැම් බැරි වෙලා තියෙන කිරමිනිස්සු ප්‍රශ්න කරනවා. පොලිසිට අභියෝගයක්ද මේක? ඒ සෑම පාතාල්නායකයෙක් කියලා කියපු පුද්ගලයෙක්ම අද ඉන්නේ කොතනද කියලා චමුදිත ඔබත් දන්නවා, රටේ අයත් දන්නවා. ඔවුන් විසින්ම ඔවුන් පාතාලයේ නායකයෝ කියලා හඳුනගන්න පුද්ගලයින්ට තව ටික කලක් යද්දී අත්වන ඉරණම පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව බලන්න පුළුවන් ඔබට. අපිට වැඩ කරන්න අවශ්‍ය කරන සුදුසුම වෙලාව පරිසරය උදා වෙලා තියෙනවා. ඔබ කියන්නේ පසුගිය කාලය තුළ මේ බුද්ධංශ සම්පූර්ණයෙන් දුර්වල කළා, අකර්මණ්‍ය කළා තිබුණේ. හැබැයි හිරේ හිටියත් ඔවුන් ඇතුලේ ඉඳගෙන මේවා ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට ටෙලිෆෝන් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. දැන් දේශපාලනය පැහැදිලිව පාතාලයක සම්බන්ධයි. මේව මක් කැසියම් වැටලීමක් කරන්න ගියොත් එහෙම දේශපාලනඥයෝ බාධා කළොත් මොකද්ද පොලිස් පරීක්ෂණ වලට වෙන්නේ? ඔබ හිතනවද දේශබන්දු තෙන්නකොන්ට මේක තනිකර අංශක 300ට කණපිට ගන්න පුළුවන් වෙයි කියලා? ඔබ ඔය කියන ආකාරයේ අමිහිරි සිදුවීම් ඉතිහාසෙ නොතිබුණා නෙවෙයි. ඒව පිළිබඳව අපි නොදන්නවා නෙවෙයි. අදටත් ජීවිතාන් දක්වා සිරදනුවන් ලැබිලා ඉන්න අසිරගත වෙලා නියෝජ්‍ය පොලිස්පතිවරේ පණිවිඩ දෙන්න අවස්ථාවක් නැහැ චමුදිත. ඒ සියල්ලටම වැඩ වර්ධන කාලය විත් තියෙන්නේ. ඉතින් මෙහෙම පොලිස් නිලධාරීන් ඉන්නකොට සමස්ත පොලිසියම පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය කරන්නේ නැද්ද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා? රත්මලානේ සිද්ධිය පදනම් වෙන්නේ කප්පම් සිද්ධියක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ වෙඩි තැබීමෙන් පස්සේ. ඒ කියන්නේ කප්පම් සිද්ධිය තව කොච්චර වාර්තා නොවී පොලිසියට තියෙනවද මිනිස්සු බයට කියන්නේ නැතුව. රත්මලාන සොයිසාපුර මේ හෝටලයකට වෙඩි තබා යනවා. ඒතර ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ඉඳලා දැන් වැඩ තහනම ලක් වෙලා තියෙනවා. ඒක නෙමේ කාරණා. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් පාතාලය. කෙනෙක් අහන්න පුළුවන් ආයි පාතාලය හිස ඔසවලද කියලා. මම මේ ගැන කෙලින්ම ප්‍රශ්න කීපයක් අහන්න ආවේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයව හමු වෙන්න. නියෝජ්‍ය පොලිස්පතිතුමා, ජනාධිපතිතුමා අලුත් කාර්යභාරයක් ඔබට පවරනවා. ඒ කියන්නේ රටේ පාතාලය මර්ධනය කිරීමේ වගකීම ඔබට පවරනවා. ඇයි ජනාධිපතිතුමා ඔබවම තෝරගන්න නැත්තේ? චමුදිත, මේ රටේ පාතාලය සහ මද්‍රව්‍ය ජාවාරම බොහෝ විට පදනම් වෙලා තියෙන බස්නාහිර පළාත තුළ. මේ රටේ සිදුවෙන අපරාධ වලින් ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 42%ක් හෝ 43%ක් සිද්ධ වෙන්නේ බස්නාහිර පළාතේ. ඒක බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මගේ අධීක්ෂණයට තමයි බස්නාහිර පළාත තියෙන්නේ. ඒ මේ පළාත තුළ තමයි මේ සිදුවෙන පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩි පිරිසක් කටයුතු කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාතාල මර්ධනය සහ මද්‍රව්‍ය ජාවාරමට තිත තිබීමේ වැඩ කටයුත්ත ආරම්භ විය යුත්තේ බස්නාහිර පළාතේ. ඒකට මා යමක් එකතු කළොත් නියෝජ්‍ය පොලිස්පතිවරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ දක්වා දේශබන්දු තෙන්නකොන් ආපු ගමන් මඟ ඇතුළත පෙන්වපු කාර්යභාරය, ශක්‍යතාවය, හැකියාව, තමන්ගේ දක්ෂතාවය මේකත් එක්තරා ආකාරයට හේතුණා කියලා? අත්වශ්‍යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ලේකම්තුමා වශයෙන් කටයුතු කරපු කාලේ මම මුගේගොඩ කොට්ටාශය භාර පොලිස් අධිකාරීවරයා. එම කාලය තුළ ආරක්ෂක ලේකම්තුමා විසින් අපරාධ වැළැක්වීම, මද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම, ඒ වගේම 30 අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා කරපු ලද අතිවිශාල කාර්යභාරය සියසින් දැකපු නිලධාරියෙක් මම. එතුමාගේ උපදෙස් පරිදි අපි එදා ඒ ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාවල් වැළැක්වීම සඳහා, ඒ වගේම අපරාධ මර්ධනය කිරීම සඳහා අපි කරපු ක්‍රියාදාමයන් නිසා එම කාලය තුළ සෑහෙන දුරට මේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වලා තිබිච්ච බව ඔබ වුණත් දන්නවා. මිනිස්සු ප්‍රශ්න කරනවා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉන්නකොට රටේ පාතාලය මර්ධනය කළා, මත්කුඩු ජාවාරම මර්ධනය කළා. එතුමා ජනාධිපති වෙනකොට රටම විශ්වාස කළා පාතාලය මර්ධනය කරાવી කියලා. ඇයි ඒක දැන් බැරි වෙලා තියෙන්නේ කියලා මිනිස්සු ප්‍රශ්න කරනවා. කවුද කියන්නේ බැරි වෙලා තියෙනවා කියලා වෙලා? අතිගරු ජනාධිපතිතුමා එම දුරේට පත් වෙලා ඉවරලා ඉතා කෙටි කාලයක් තුළ මේ කටයුතු අපි සියල්ල සැලසුම් කරගෙන ඉන්න අවස්ථාවක තමයි මේ කොරෝනා වසංගතය ඇති වුණේ. මුළු ලෝකෙම දියුණු රටවල්, බලවත් රටවල් සියල්ලම කොරෝනා වසංගතයේ ඉස්සරහා දනගහන වෙලාවක අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල තුළ ශ්‍රී ලංකාව තුළ කොරෝනා මර්ධනය කරපු ආකාර නැත්තම් පාලනය කරපු ආකාරය පිළිබඳ මේ රටේ අයට දැන් හොඳාකාරව පැහැදිලි. එතකොට අපේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටපු කාලයේදී මද්‍රව්‍යවලට සහ පාතාල ක්‍රියාකාරකම් වලට ක්‍රියා කරපු ආකාරයේ වෙනසක් ආයේ ඇති වෙන්නේ නැහැ. පැහැදිලිවම සැලසුම් සහගත සැලැස්මක් තුළ පොලිස්පතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය අතිගරු ජනාධිපතිතුමාගේ ඒ මෙහෙවීම යටතේ පැහැදිලිවම පාතාලය සහ මද්‍රව්‍ය ව්‍යාපාරය සම්බන්ධව පැහැදිලි තිතක් තියන්න
ක්‍රියා කරන බව චමුතුමන් කියන. තිස් අවුරුදු යුද්ධය නවත්තපු ඒකට නැවතීමේ තියපු නායකයෙක් අද රටේ ජනාධිපතිවරයා ඉන්නේ විදියට ඉන්නේ. ඒක පාලනය කරන සහාය වෙච්ච පොලිසියක් මේ රටේ ඉන්නේ. පොලිසියට අභියෝගයක්ද මේක? පාතාලේ නායකයෝ පොලිස්පත්තුමාට නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මේ වෙඩි තියපු පතුරෝ කොපු ඇහිඳින්න කියලා ඉවරලා අභියෝග කරලා තිබ්බා කියලා ඉවරලා මාධ්‍යවල පළ වෙලා තිබ්බා. ඔය වගේ පොලිසියට අභියෝග කරපු නීතියට අභියෝග කරපු පාතාලේ නායකයෝ කියලා එයා විසින් හඳුනගත්තු පුද්ගලයෝ පිළිබඳ ඉතිහාසයක් ලංකාවේ තියෙනවා. ඒ සෑම පාතාල නායකයෙක් කියලා කියපු පුද්ගලයෙක්ම අද ඉන්නේ කොතනද කියලා චමුදිත ඔබත් දන්නවා, රටේ අයත් දන්නවා. ඒ නිසා කොහේ හරි විදේශීය රටක සැඟවිලා ඉඳලා දුරකථනයක් මාර්ගයෙන් පුද්ගලයෙකු තර්ජනය කරලා ඒ වහසිබස් දොන්න එම නැත්තම් පුරසාරම් දොන්න ඒ ඉන්න ඔවුන් විසින්ම ඔවුන් පාතාලේ නායකයෝ කියලා හඳුනගන්න පුද්ගලයින්ට තව ටික කලක් යද්දී අත්වන ඉරණම පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව බලන්න පුළුවන් ඔබට. ඒ පිළිබඳව අපිට වැඩ කරන්න අවශ්‍ය කරන සුදුසුම වෙලාව පරිසරය උදා වෙලා තියෙනවා. පහුගිය කාලේ පාතාලේ මර්ධනය කරපු මද්‍රව්‍ය ජාවාරම වැඩපවත්තපු දක්ෂ නිලධාරීන් සමහර වෙලාවට විවිධ හේතු මත ඈත පළාත්වලට මාරු කරලා යවලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි උපදෙස් දීලා තිනවා ඒ නිලධාරීන් සියලු දෙනාම නැවත වතාවක් කැඳවලා පාතාලය සහ මද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන ඒ ඒකකවලට ඒ නිලධාරීන්ව පත් කරලා සුදුසු නිලධාරීන් ඒවාගේ ඉහළ තන්ත්‍ර වලට පත් කරලා මේ ව්‍යාපාර වැළැක්වීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරගෙන ක්‍රියාත්මක වෙන්න කියලා උපදෙස් ලැබිලා. අපේ පාතාලය මර්ධනය කළේ, අපේ මද්‍රව්‍ය ජාවාරම් අපි මර්ධනය කළේ බුද්ධ්‍යංශ පදනම් කරගෙන. ඔබ කියන්නේ පසුගිය කාලය තුළ මේ බුද්ධ්‍යංශ සම්පූර්ණයෙන් දුර්වල කළා, අකර්මණ්‍ය කළා තිබුණේ? ඒ මම ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් වර්තමාන ගැන විතරක් කතා කරමු. ඉතාම ශක්තිමත් රාජ්‍ය බුද්ධි සේවයක්, ඒ වගේම පොලිසියට අනුබද්ධ සියලු බුද්ධි සේවාවන් ශක්තිමත් වෙලා තියෙනවා. ඔබට එය ඉතා හොඳින් පැහැදිලි වෙනවා මේ කොරෝනා වසංගතය පාලනය කරපු ආකාරය. ලෝකේ කාටවත් හඳුරගන්න බැරි විදිහට රෝගීන් හඹාගෙන ගොස් ඒ අය මේ බුද්ධ්‍යංශය මගින් ක්‍රියාත්මක වෙලා සුවගතිදී ඔබට පේනවා. ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ආරක්ෂක ලේකම්තුමාගේ මෙහෙයුම යටතේ. බුද්ධ්‍යංශ සහ පොලිසිය විශේෂයෙන් විශේෂ කාර්ය බලකාය ලොකු කාර්යභාරයක් මේදී කරනවා කරලා ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඔබ විතරක් නෙමෙයි මේ රටේ දහස් සංඛ්‍යාත මහජනතා බලාපොරොත්තු වෙන විදිහට පාතාලය සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව පැහැදිලි විරාමයක් අතිගරු ජනාධිපතිතුමාගේ කාලය තුළ ඇති වෙන බව ඉතා විශ්වාසයෙන් මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පැවැත්තුමනි, ඔබේ හඬ හරි ශක්තිමත් ස්ථිරසාර බව පේනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මාකන්දුරේ මදූෂිනේ CID එකේ, කංජුපාන ඉම්රානීනේ හිරේ. හැබැයි හිරේ හිටියත් ඔවුන් ඇතුලේ ඉඳගෙන මේවා ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට ටෙලිෆෝන් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි, හිටියත් පාතාලයේ මෙහෙවනවා. අද වාර්තා වෙන සිද්ධීන් පිටිපස්සේ ඉන්නේ ඍජුවම ඔවුන්. කොහොමද මේවා කරන්නේ? එමනම් ඒවට අවශ්‍ය කරන පිළියම් ක්‍රමානුකූලව දෙන බව ඔබට පේනවා. බන්ධනාගාරයට අලුත් කොමසාරිස් ජෙනරාල් තුමි පත් වුණා. බන්ධනාගාරය තුළ දැවැත්ත ප්‍රතිසංස්කරණයක් ඇති වෙයි. ඊට සමගාමීව අපි පොලිසිය හැටියටත් මේ අභියෝගයට මුහුණ දීම සඳහා කළ යුතු සංශෝධන අපි අභ්‍යන්තරික වශයෙන් පොලිස්පත්තුමාගේ නායකත්වයට සිදු කරමින් පවතිනවා. ඒ නිසා මේ අභියෝගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ඒ ශක්තිය අපිට අධිකරු ජනාධිපතිතුමාගේ ලැබීම තුළ ඔබ කියන ඔය බාධක වලට මුහුණ දී යුතු ආකාරය සම්බන්ධයෙන් අපි සැලසුම් කරලා ඉවරයි. දැන් දේශපාලනය පැහැදිලිව පාතාලය එක්ක සම්බන්ධයි. මේම කැසියම් වැටලීමක් කරන්න ගියොත් එහෙම දේශපාලනඥයෝ බාධා කළොත් මොකද්ද පොලිස් පරීක්ෂණ වලට වෙන්නේ? අධිකරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ඔය බන්ධනාගාර නිලධාරීන් අමතන අවස්ථාව ප්‍රකාශ කළා. දේශපාලන කියන මාතෘකාව අපි කතා කළ යුතු නැහැ. අපිට අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ සහ රැකවරණයේ තියෙනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පාතාලය සහ මද්‍රව්‍ය ජාවාරම වැඩ පවත්වන්නට අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ලැබෙන ශක්තිය ප්‍රමාණවත් ඔය සියලු අභියෝගයන්. එතුමා එදා ඇහුවා මට යාළුකම් වලින් වැඩක් නැහැ, මේ කොමසාරිස්වරු මොකටද ඉන්නේ බන්ධනාගාරය තුළ, මේව වෙනව නම් කියලා. හෙට අනිද්දා දවසක පොලිසියට එහෙම අහන්න බැරි කමක් නැහැ. හරියට මේක ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ නිසා විශ්වාසයක් තියනවද මේක කරන්න පුළුවන් කියන එක? ඔව්, ඔබ ගිනව හරි. අපිට මේ අභියෝගය ජය ගන්න බැරි වුණොත් මේ රටේ අධිකරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ මේ රටේ මහජනතාව එතුමා කෙරෙහි තියෙන විශ්වාසය ලබා දීලා තියෙන ජනමර්මණුව එතුමා මේ කටයුත්ත කෙසේ හෝ කළ යුතුයි. ඒ නිසා ඒ අභියෝගය පොලිසියට කරන්න පුළුවන්. ඒ පිළිබඳ පැහැදිලි විශ්වාසයක් අපි සතුව තියෙනවා. පැහැදිලිව මදුෂ්ලා කිව්වා අපෙන් සල්ලි ගත්තේ කවුද? සමහර චෝදනා එල්ල වුණා කොහොමද එයාපෝට් එකට ගිහිල්ලා බැස්සුවේ? මේ ඔක්කොගෙන් පිටුපස්සේ හිටියේ දේශපාලනයෝ. මේ පොලිසිය බයයි. ඉතින් මේ තත්ත්වය ඔබ හිතනවද දේශබන්දු තෙල්ලකෝන්ට මේක තනිකර අංශක 308ක් කන පිට ගන්න පුළුවන් වෙයි කියලා? ඉතා පැහැදිලිව මේ සියල්ලටම බලපාන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ලැබෙන ශක්තිය. ඔබ ඔය කියන ආකාරයේ අමහිරි සිදුවීම් ඉතිහාසයේ නොතිබුණා නොවේ. ඒවා පිළිබඳව අපි නොදන්නවා නොවේ. නමුත් මට ප්‍රතික්ෂේප කරන්න බෑ ඒ වන් දේවල් තිබුණ නැහැ කියලා වෙලලා
නමුත් අපි අතීතය පිළිබඳ කතාකිරීම දැන් නවත්තන්න අවශ්‍යයි. සෑම දෙයක්ම අපිට නැවත ආරම්භ කරන්න වෙලා තියෙන්නේ. ඒ ඉතාම විශ්වාසවන්තව මම කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයටදී අපිට මේ අභියෝග දෙක පැහැදිලිවම ජය ගන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාව අප සමග සිටිනවා. යුද හමුදාව, නාවික හමුදාවෙන් ලබා දෙන සහය, මද්‍රව්‍ය ආරම්භයට පවත්වන්න ඒ සියල්ල වෙන කවර යුගයකට වඩා හොඳින් සම්බන්ධීකරණය වෙයි. 30 අවුරුදු යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ආරක්ෂක ලේකම්තුමා ලෙස එදා සම්බන්ධීකරණය කරගෙන ඊට බුද්ධියාශ සම්බන්ධ කරගෙන කරපු දැවැන්ත මෙහෙයුම අපි ඇස් දෙකින් දැක්කා. ඒවට සහභාගි වුණා. ඒ අනුව එවැනි සම්බන්ධීකරණයක් තුළ මේ අභියෝගේ ජය ගැනීම එතරම් අපහසු. ඔබ කියයි හැම ශ්‍රේෂ්ඨයකම මා මේ අහන්න යන දේ තියෙනවා කියලා. මම ඒක නෑ කියන්නේ. මම ඔබත් එක්ක එක නොවෙනවා නෙමෙයි. බන්ධනාගාරයේ ගත්තොත් බන්ධනාගාරයේ ජේලර් වරුන්ට චෝදනා එල්ල වෙනවා. පොලිසිය ගත්තොත් ඇතැම් පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වෙනවා. මේ පුද්ගලයන්ගේ දූෂිත භාවය නිසා ඔවුන් සම්බන්ධයි පාතාලේ එක්ක ඔවුන් තොරතුරු දෙනවා. මේ කතා කරන්න බෑ, මේ තොරතුරු පිට වෙනවා. ජේලර්ලා සම්බන්ධයෙන් තොරතුරු ලැබෙනවා. කොහොමද ටෙලිෆෝන් ගෙනියන්නේ? කොහොමද මත්ද්‍රව්‍ය ගෙනියන්නේ? කොහොමද මුදල් ලැබෙන්නේ වරප්‍රසාද? මේවත් අවබෝධ කරගෙනද තියෙන්නේ? ඔබට මම මතක් කර දෙන්න කැමතියි. බහුගේ කාලය තුළ අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා වශයෙන් කටයුතු කරන කාලෙ තමයි එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමන්ගේ බලය පාවිච්චි කරලා මනුෂ්‍ය ඝාතන කීපයක් සිදු කරලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණෙත් අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා වශයෙන් කාලය තුළ. ඒ නිසා මේ ආකාරයට දූෂිතව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට හෝ පාතාලය මද්‍රව්‍ය ජාවාරකරුවන් සමග සම්බන්ධකම් පවත්වන කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මම හිතන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක නොවී හිටියෙන්න කිසිම කාරණාවක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා එක ප්‍රායෝගිකව පෙන්නලා තියෙනවා. ඔබ දන්නවා අදටත් ජීවිතාන් දක්වා සිර දනුවන් ලැබිලා ඉන්නවා සිරගත වෙලා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔවුන්ට විරුද්ධ නීති ක්‍රියාත්මක එදා ආරක්ෂක ලේකම්තුමා සීකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පැවැත්තුමනි ඍජුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන්ට කියන්න දැන් සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක නෙමෙයි අපි ඉන්නේ. සෙල්ලම් කරන්න පුළුවන් නායකයෙක් නෙමෙයි මේ රටේ ඉන්නේ. ඒක ඔබතුමා මේ වගේ මමත් දන්නවා, ඔක්කොම දන්නවා. ඒ නිසා පොලිස් නිලධාරීන්ට යමෙක් පාතාලයක සම්බන්ධ නම් යමෙක් ඒ අයගෙන් යැපෙනව නම් මාසික පඩි ලේඛනයේ ඉන්නව නම් මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඒ අයට පණිවිඩ දෙන්න අවස්ථාවක් නැහැ චමුදිත. ඒ සියල්ලටම වැඩ වර්ධන කාලය විත් තියෙන්නේ. පැහැදිලි අපිට අවශ්‍ය තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම කිසිම බුරුලක් ලැබෙන්නේ නැහැ. ඒ අයට එදා අධිකරු ජනාධිපතිව බන්ධනාගාර නිලධාරීන් අමතලා කිව්වෝ වගේම පොලිස් නිලධාරීන්ටත් ඒ වගේ සම්බන්ධකම් තියෙන අයට පොලිස් සේවයේ හැර යනවා මිසක් මම කිසිම අපි බුරුලක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තරාතිරම කුමක්වත් පැහැදිලිව මහා රාත්‍රි ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් සිටියේදී රත්නරාණ සොයිසාපුර මේ හෝටලයකට වෙඩි තබා යනවා. ඒතර ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් ඉඳලා දැන් වැඩ තහනමට ලක් වෙලා තියෙනවා. ඒක නෙමේ කාරණා. මම මේ කාරණාව කතා කරනවා නෙමේ. නමුත් කෝ ක්‍රියාත්මක වීම පොලිසියේ ආයුධ සන්නද්ධව ඉඳලා. ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි පසුදුජම වැඩ තහනමට ලක් කරේ. ඒ වගේම දැන් අපි කරුණු සුවාගෙන යනවා මේ ආයේ විසින් කරපු රාජකාරී පැහැර හැරීම තමන්ගේ වගකීම් පැහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පිළිබඳ සලකලා බලනවා. ඒ නිසා ඉදිරියේදී පාතාල මර්ධනය ඒ වගේ මද්‍රව්‍ය ජාර වැඩ පැවැත්වීමට ක්‍රියා කරන නිලධාරීන්ගෙන් සිදුවන එවැනි ප්‍රමාද දෝෂයන්ට කිසිම අවකාශයක් නැහැ. ඒ අය තමන්ගේ වගකීම පැහැදිලිව ඉටු කළ යුතුයි. පොලිසිවල ස්ථානාධිපතිවරු සහ ඉහළ සේ නිලධාරීන් ඒවා පැහැදිලිව තේරුම් අරගෙන ක්‍රියා කර තමන්ගෙන් ඉටු යුතු කාර්යභාරය කිසිම අතපසු කිරීමකින් තොරව සිදු කළ යුතු බවත් මේ වෙලාවේ දැන් කියනවා. බස්නාහිර පළාත රටේ ප්‍රධානම කේන්ද්‍රස්ථානයක බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පැති ධුරය බාර දෙන්නේ නැහනේ. එසේ මෙසේ පුද්ගලයෙක්ට යම් වකීමක් ඇතුවනේ ඒක බාර දෙන්නේ. දැන් ඇමතිවරයෙක් රියානතුරක් කරනවා. ඒ රියානතුර පොතේ ඇමතිවරයාගේ නම ලියන්න එපයි කියලා එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් මේ දැනුම් දෙනවා. ඒක අධිකරණයේදී මේ හෙළි වෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියනවා මේක නම ලියන්න එපා. ඉතින් මෙහෙම පොලිස් නිලධාරීන් ඉන්නකොට සමස්ත පොලිසියම පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය කරන්නේ නැද්ද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වර්තමාන පොලිස්පති සීජී වික්‍රමනාත් මහත්මයා සමග අපි නිරන්තරයෙන් සාකච්ඡා කරලා තියෙනවා. අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් පොලිසිය තුළ සිදුවෙනවා. ඒ වගේම මේවා මේ අපරාධ පාලනය සහ මද්‍රව්‍ය පාලනය වැළැක්වීම සඳහා ක්‍රියා කරන්න පුළුවන් ඉතාම දක්ෂ තරුණ ක්‍රියාශූර නිලධාරීන්ට ඒ වකීම් පවරන පොලිස්පතිතුමා සැලසුම් කරලා තිනවා. මේ යටතේදී ඒ දූෂිත නොවිච්ච ඉතාම සුදුසු නිලධාරීන් ඒ ස්ථානවල පත් කරලා ඔබ කියන ආකාරයේ සිදුවීම් වළක්ව ගනිමින් මේ අභියෝගය ජය ගන්න අපි ක්‍රියා කරනවා. ඔබට යම් සහතිකයක් අවසන් වශයෙන් දෙන්න පුළුවන්ද මේ රටේ ඔබ මේ පුටුවේ ඉන්න තාක්කල් සහ ඔබට මේ වගකීම ලබා දී තිබෙන තාක්කල් නැවත මෙවන්නක් ඇති නොවන තැනට ඔබ වැඩ රාජකාරී සාකච්ඡා කරමින් යම් කිසි ස්ථාවරයක් ගොඩනගලා යනවායි කියන කාරණාව? බස්සාර පළාතේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිරයා ලෙස මම මේ පාතාල ක්‍රියාකාරම් වැළැක්වීම සඳහා ඒ වගේ මද්‍රව්‍ය වල තිත දැවීම සඳහා
මගේ ඇතති සිට නිලධාරින් සිරුදනා සමග පූර්ණ ශක්තිය යොදවල ක්‍රියා කරනවා අධිකර ජනාධිපතිතුමාගේ ඒ දැක්ම සාර්ථකරගැනීම සඳහා ඒ සියට සීයක් ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා පූර්ණ කැපවිමගිතු ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාගේ සිහිනය කෙසේ වෙතත් අපිට සිහිනයක් තියෙනවා. ඒ තමයි අපිට නිදහසේ පාර යන්න ඕනේ. අපි ඒ අවුරුද්දේ ඉවර කරලා ඉන්නේ. අපිට ඔබතුමා හදලා දෙනවද නිදහසේ බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක්? පැහැදිලිවම ව්‍යාපාරිකයින් මහජනතාව කප්පන් ලබා ගැනීමෙන් පීඩාවට පත් වෙලා ඉන්න මහජනතාව මද්‍රව්‍ය භාවිතයේ තමගේ දරුවන් මුදව ගන්න බැරුව ඉන්න මහජනතාව ඔය මැසිවිල්ල නගන බව පැහැදිලිව දන්නවා. එය නෑසුනාසේ සිටීම හෝ එම නැත්තං එය දැක දැකත් අහක බලාගෙන සිටීම නීතිය ක්‍රියාත්මක කිරීම වකිම දරන පොලිසිය නිලධාරීන් ලෙස අපි විසින් කිසි විටකත් නොකළ යුතු බව ඉතා පැහැදිලිව අවබෝධ කරගනිමු. රත්මලානේ සිද්ධිය පදනම් වෙන්නේ කප්පම් සිද්ධියක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ වෙඩි තැබීමෙන් පස්සේ. ඒ කියන්නේ කප්පම් සිද්ධිය තව කොච්චර වාර්තා නොවී පොලිසියට තියෙනවද මිනිස්සු බයට කියන්නේ නැතුව? චමුත්ත මේ පාතාලය සම්පූර්ණයෙන්ම එකට ගැට ගැසීලා තියෙන්නේ මද්රව්‍ය ජාවාරමත් එක්ක. අද වෙද්දි මේ මද්රව්‍ය ජාවාරංකාරෝ මේක අද ඊයේ මතුවෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු 10ක 15ක 20ක 25ක ඉඳලා ක්‍රියාත්මක වෙන දෙයක්. මේ අය කල්ලි කණ්ඩායම් සකස් වෙලා ඒ අයගේ බල ප්‍රදේශ බෙදාගෙන මේ මද්‍රව්‍ය ජාවාරම තරගෙට කරනවා. ඒ අයගේ බල ප්‍රදේශයේ වෙනත් පාතාල කණ්ඩායමක් වෙල මද්‍රව්‍ය ජාවාරම නිර්ත වුණාම ගිහිල්ලා හොයාගෙන ගිහින් මරනවා. මිනිස්සුන්ට තර්ජනය කරනවා. අවියාවිද පෙන්නවා. දැන් මේ වගේ සිදුවිය තමයි මොරටුව ප්‍රදේශයේ ඊයේ පෙරදා සිද්ධ වුණේ. ඒ නිසා මේ කල්ලි කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කිරීම අත්‍යවශ්‍යයි. සමහර පාතාල නායකයින් මේ රටින් පැනලා ගිහිල්ලා විදේශයන්හි සැඟවිලා ඉඳගෙන ඒ රටවල ඉඳලා ඉවල තමන් කටයුතු සිදු කරනවා. සමහර අය ඔබස කලින් සඳහන් කරා වගේ බන්ධනාගාරය තුල සමහර පාතාලට එළියට වඩා ආරක්ෂාවක් තියෙන බන්ධනාගාරය. එවැනි දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අධිකාර ජනාධිපතිතුමා දැනුවත් කරේ. එතුමා උපදෙස් දීලා තිනවා මේ සියල්ලටම අවශ්‍ය කර ක්‍රියාමාර්ගයන් සමහර දේවල් මට මේ අවස්ථාවේදී ඔබ සමග ප්‍රකාශ කරන්න බැරි දේවල් තියෙනවා. ඒ නිසා දේශීය සහ විදේශීය වශයෙන් සැඟවිලා ඉඳගෙන මේවා මෙහෙවන සියලු පාතාලලාකින්ට වැඩි කාලයක් මේ කටයුතු මේ අපේ මව්බිමේ කරන්න හම්බෙන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත බහාර දේශබන්දු තෙන්නකෝන් මහතා පාතාලය පසුපස පන්නමින් සිටිනවා. අපි ඔහු පසුපස ගමන් කරමින් සිටිනවා. ඔහු පසුපස යන්නේ අපි ඔහුව පන්නමින් සිටිනවා. ඒ තමයි ඔහුට බාර දුණු වගකීම නිශ්චිතව නිසියාකාරයෙන් ඔබ අපි වෙනුවෙන් ඉටු කරනවද කියන කාරණාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි අවධානයෙන්. ඒ බව ඔබට කියන්නටම අවශ්‍යයි. බොහොම ස්තුතියි මේ කෙටි කාලේ අපිට ලබා දීම. බොහොම ස්තුතියි.